සුබ මධ්‍යහනක් ඔබ ස්වාද රූපහානි දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමනු හේන්ද්‍ර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත බස් අනතුර ගැන පොලිසියෙන් සහ ලංගමයෙන් වෙන වෙනම පරීක්ෂණ සියවසේ හෙලිදරව්වෙන් තවත් කොටසක් මගේ පාස මේ හොඳයි සෞභාග්‍ය දැක්ම පාර්ලිමේන්තු විවාදය පස්වරුවේ ඇරඹේ සරණට වසර 3ක සිරදඬුවම් ලොව මිල අධිකම හිස මඩොල් සිව බස් අනතුර පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසනවා ලංකා ගමනාගමන මණ්ඩලයේද වෙනමම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා සිතේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ පැවැත්ුණා බදුල්ල සිට ඇකිරිය දක්වා දහවනේ විමින් තිබූ ලංකම මගී බස් රථය ඊයේ පස්වරුවේ අනතුරට ලක් වුණේ අඩි 250ක ප්‍රපාතයකට පෙරළීමෙනුයි පස්සර නගරයේ පසුකර මාලිගා තැන්න ප්‍රදේශයේ හරහා දැඩි වංගු සහ බෑවුම් සහිත ප්‍රදේශයකදී බස් රථයේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා ජීවිතක්ෂයට පත්වුවන් අතර පාසල් ළමයින් දෙදෙනෙකුද වෙනවා අනතුරෙන් තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කෙරුණු සියලු දෙනාම බදුල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා බදුල්ල රෝහලේ මේවන විට 44 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ 4 දෙනෙකුගේ තත්වය බරපතල බව බදුල්ල රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා බදුල්ල මහ රෝහල වෙත විනාපු අයගෙන් 4 දිනෙකදී රත්යේ බරපතල තත්ත්වයක තියෙනවා රැගෙන ආපු අයගෙන් 24 දිනෙක පිරිමි ගැටිය 16 දිනෙක ගැහැණු ගැටිය ඒ අතර ළමයි 4 දිනෙකත් ඉන්නවා ඒ ළමයි 4 දෙනාගෙන් එක්කෙනෙක් ගැලත්තේ බරපතල බව මෙහි සමාන කරනවා සිද්ධිය සැලවූ වහාම විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට ගොස් අදාළ සහන කටයුතු වලට සහ පරීක්ෂණ කටයුතු වලට එක් වුණා අද දිනේද ඔවුන් එම ස්ථානයේ මෙහෙයුම් සිදු කරනවා මේ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයද පැවැත්වුණා බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතායි මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේ පරීක්ෂණ කටයුතු වලට බාධා සිදුවන බැවින් සිද්ධිය වූ ස්ථානය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙහෙට එනකොට බස් එක ලොරියක සයිඩ් දෙන්න ගියා මේ අයිනේ එතකොටම බස් එක මෙතන මෙහෙම චූටක් ඉස්සලා ගියා අඩි 10ක් විතර අතෙන් ඉඳලා පෙල්ලිගෙන 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 ගියා අතන ලොකු ගහක් තිබ්බ ඒකේ වැදුනා ඒ බස් එකේ ගිහිල්ලා බස් එක ගිහිල්ලා ඒකට වැදුනා උඩ පියන ගැලුණා ඊට පස්සේ මිනිස්සු ඉස්සෙලා මං කෙලින්ම 19:90ට කතා කරලා පොලිසියට එයා කතා කරා ඩග්ගල කට්ටිය උඩට ගත්තා ඉස්කෝලේ ළමයි දෙන්නෙක් හිටියා බොඩිස් තිබ්බ අපි දන්න විදිහට නම් 8ක් විතර 8ක් 9ක් විතර දැම්ම නැහැ ඇගේ රස්නේ තිබ්බ වෙන මොකුත් නැහැ අරන් ඇවිල්ලා දැම්ම පුල පුල වාහනේ පාරේ වාහන කතා කරලා පසුගිය පාලන සමයේදී මහසඟරුවන විවේචනයට ලක් කරමින් විවිධ ප්‍රකාශ කළ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සැබෑ ස්වරූපය අද වන විට රටට හෙළිදරව් වී ඇති බව පූජ්‍ය ජම්බුරේවෙල චන්ද්‍රරතන ස්වාමින් වහන්සේ පවසනවා රංජන් රාමනායක මන්ත්‍රීවරයා කළ තවත් හඬපටයක තොරතුරු මාධ්‍ය වෙත හෙළි කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. රංජන් රාමනායක මහතා සිදු කළ දුරකථන සංවාද සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් ඇතුළු විවිධ පාර්ශ්ව රැසක් අදහස් පළ කළා. තුමා කරලා තියෙන රඟපෑමට මුළු රටම ගොනාට ඇඳ උනා කියන එක අපට ඉතාම පැහැදිලිව දැක ගන්න දැනගන්න තිබුණා. එතුමා අපි දැක්කා පහුගිය කාලයේ භික්ෂු සමාජය ඇතුලේ සාමණේර හාමුදුරුවන් වහන්සේලාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියලා මාධ්‍ය ඉදිරිපිට තියාගෙන උන්වහන්සේලාට මූණ දෙන්න සිද්ධ වෙච්ච ගැටලු සම්බන්ධයෙන් ඉතාම දුක් වෙමින් කනගාටු වෙමින් එතුමා මාධ්‍ය ඉදිරියේ කතා කරන බව අපි දැක්කා. එතකොට ඒක තුලින් අපට පේන්නේ එතුමා තරම් මානව හිතවාදී ආචාර ධර්ම සදාචාරයේ ගරු කරන වෙනත් කෙනෙක් නැහැ කියලා. එවැනි පසුබිමක් ඇතුලේ රංජන් රාමනායක මහත්තයාගේ මෙන්න මේ වොයිස් කට් එක මේ වෙලාවේ समाज माध्यम वाले सरिसरमिन ती बनो हाँ मैं हो दे आलू आयो यार हो दे किला किले दिखियो हो दे किला किले दिखाए वाले इधर हफ्ते निया मैं शादी में पोली लेवल से यार मंगी था पेनी पेनी से पेनी में तो उधर चाकी वाले क्यों मंदे किया नहीं इस तरह में क्या है वो भाई भी देखना लो දැන් එන්න නේද නෑ හොඳ දැන අර පස්සේ මම හොඳටම හොඳයි පොඩි අවුරුදු දානනේ සුදුද 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 කලු සුදුද කලු මගේ පාස මේ හොඳයි හොඳටම හොඳයි හොඳටම හොඳයි බලතොයි
ආම කොල්ල දෙන හරිද විනාඩි මට විසින් කොල්ල දෙන විනාඩි ලිංගික වහල් වෙළඳාම සිදු කරන පිරිස් එක්ක පවත්වපු සම්බන්ධතාවයන් පිළිබඳ එතුමාගේම හඬපටයක් තමයි අපි මේ වෙලාවේ සමාජයට ඉදිරිපත් කළේ. සානි වගේ මිනිස්සු කතා කරලා කියන සර් අර එක හරි හෙට අනිවාර්යෙන් අර අත්අඩංගුවට ගන්නෝ. එයාට ඇතුළට යන්න වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ සර්. ඔන්න එන අපි වැඩේ කළා කියලා එහෙම පොඩි ලකුණු දාගන්න නැවත රංජන්ට කතා කරන අවස්ථාවන් පවතිනවා. ආ දුරකතනේ හේතුණු සංවාද 121000 පමණ අත්අඩංගුවට ගන්නෝ මේ දුරකතන සංවාද පිළිබඳව බලනකොට සම්පූර්ණයෙන්ම මේ පුජ්‍යලයා හැසිරලා තියෙන්නේ අනිත් පුජ්‍යලයන්ගෙන් ගන්න අවශ්‍ය කරන පරිගැනීම කිරීම සඳහා තමන් විසින් කරන ලද කාරණා. රංජන් රාමනායක මහත්තයා පහුගිය දවස්වල සජිත් ප්‍රේමදාස මහත්තයා පරද්දන්න කටයුතු කරා කියලා හිටන් එක්සත් ජාතිපක්ෂෙන් කියනවා. එතුමා ගරුතර මහා සංග්‍රහණයට අපහාස කරා කියලා. ඒ නිසා එතුමාට නාම යෝජනා දෙන්න එපා කිව්වා. ඒක නිසා එතුමාගේ ගේ ඇස්සේ ඒවා තියෙන්නේ දන්නේ එක්සත් ජාතිපක්ෂේ මන්ත්‍රීවරු. ඒ වටේ පිටේ ඉන්නේ අය. ඒ නිසා එතුමාට නාම යෝජනා නොදෙන තැනට පත් කරන්න මේක UMP එකේ ඇතුළේ කුමන්ත්‍රණයක් කියලා තමයි මගේ නම් අදහස. මොකද ඒගොල්ලන්ගේ ඇතුළේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට රංජන් රාමනායක මහත්තයාට ප්‍රශ්නයක් පෞද්ගලික ප්‍රශ්නයක් කොහොමවත් නැහැ. රටේ නීතිය එක හා සමානව සෑම කෙනෙකුටම ක්‍රියාත්මක කළ යුතුයි කියන මතය අපි ඉන්නේ. ඒ සඳහා පාට පක්ෂ ભેද කිසිම ભેදයක් තියෙන්න අවශ්‍ය නැහැ. වැරදි කළ තිබෙන කිසි කෙනෙක් ඉන්න ඕනම කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට කියලා අපි සෑම කෙනෙකුගෙන්ම නීතිය ක්‍රියාත්මක කරන අංශවල ඉල්ලා සිටිනවා. අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් මෙතුමා එකපැත්තකින් එළියට ඇවිල්ලා ඉතා විවෘතව අධිකරණයට අපහාස කිරීම සිදු කරා වගේම මේ නිකුත් වෙලා තියෙන හඬපට හරහා අධිකරණයට තවදුරටත් අපහාස සිදු වෙලා තියෙනවා. දූෂණයට විරුද්ධ චරිතයක් හැටියට තමන්ව සමාජගත කරපු රංජන් රාමනායකගේ හැසිරීම සම්බන්ධයෙන් අද ඒ නිරුවත රටට හෙළිදරව් වෙලා තියෙනවා. අපිට සාධාරණ සැකයක් තියෙනවා රංජන්ගෙන් ඉහළ ඉතාම බලවත් පුද්ගලයන් කිහිප දෙනෙක් රංජන්ව මෙහෙවලා මේ කටයුතු කරා කියලා. මේ රටේ අධිකරණයත් එක්ක පරීක්ෂණ පවත්වපු ආයතනත් එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානියා බේසේකර විනිසුරුවන් එක්ක ඒ පරීක්ෂණ කණ්ඩායම් කරපු රාජ්‍ය නිලධාරි ඇමතිවරුන්ට බලපෑම් කරේ කොහොමද? රාජපක්ෂ පවුලේ සියලු දෙනා නඩු දාන්න ඕන කොහොමද? මෙවැනි හඬපට ලක්ෂයකට වැඩිය ඒ සොයා ගැනීම නිසා තමයි පොලිසිය ගිහිල්ලා ඒ කටයුත්ත කරන්නේ. මේ කටයුත්ත අපි දන්නවා ජනාධිපතිතුමත් අගමැතිතුමත් අර පහුගිය ආණ්ඩුව වගේ එක කාමරයක ඉඳගෙන තීන්දුව తీරන අරගෙන නෙවෙයි ඒ දේශපාලන දඩේම කිරීමේ කටයුත්ත නෙවෙයි එතුමන්ලගේ ප්‍රමුඛ තත්ත්වය බවට පත්ලාතියි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය තුන්වෙනිදා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ තැබුවා. සෞභාගයේ දැක්ව ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අද සහ හෙට දිනේ පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිතයි. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වසර 3ක සිර දඬුවම් නියම කළා. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවදී රජයට පාඩු කළ බවට ගොනු කළ චෝදනාවකට වරද කරු කරමින් 2005 වසරේ සිට 2007 වසර දක්වා වන කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවදී සරණ ගුණවර්ධන මහතා වාහන 3ක් මිලදීගෙන රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මිනවිය සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 3ක දඩයක් ද නියම කළා. ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල කිසිසේත් වැඩි නොවන බව රාජ්‍ය අමාත්‍ය අනුරූපී දර්ශන යාපා මහතා පවසනවා. හිඟයකින් තොරව ලබා දීම සඳහා අවශ්‍ය පරිදි සහල් තොගද පවතින බවයි ඒ මහතා කියා සිටී. කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සියලුම ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව තිබෙනවා. සමහර සහල් වර්ගවල යම් කිසි අඩුවක් තිබුණා වුණත් සහලුත් ඇති තරම් තොග තියෙනවා. අපි දැන් ඒකට පාලන මිලක් නියම කරලා තියෙනවා. ඒ පාර්ලිමේන්තුවට ලබා දෙන්න වෙළඳුන් එකඟ වෙලා තියෙනවා. ඒ වගේම එහෙම නොකරනවා නම් ඒ පිළිබඳ වැට්ලීම් කරන්න කියලා පාරිභෝගික අධිකාරියට කියලා තියෙනවා. වෙළඳපළේ මිල මට්ටම් ඉහළ යාම වැළැක්වීමට අවශ්‍ය කරන තොග අපි සන්තකයේ තියෙනවා ඕන තරම් උත්සව කාලයට. ඒවා දැන් සකස් කරලා තියෙනවා. නමුත් ආහාර ද්‍රව්‍ය වැට්පැල් වලට අහු වෙන්නේ නැහැ. ඒකට තියෙන ස්පෙෂල් කොමොඩිටි ලෙවි කියලා. විශේෂයෙන්ම මේ ඊයේ පෙරේදා පරිප්පු වලට තිබෙන බදු ප්‍රමාණය තවත් අපි අඩු කරලා තියෙනවා. ඒ නිසා බඩු වල මිල කිසි ආකාරයකින් වැඩිවීමක් නැහැ. දැනට පවතින පොහොර හිගයට හේතුව පසුගිය රජයේගත් පොහොර වෙනුවෙන් ගෙවීම් සිදු කර නොතිබීම බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
ගොවිජන සේවා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. බුලත් සිංහල ගොවිජන සේවා කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එක්වුණා. එහිදී ගොවිජන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්ද පැවැත්වුණා. මේ පැමිණිල්ල ආවට පස්සේ ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ගය මොකද? දැන් අපි ඉන්නේ කියන්නේ දෙපළක් දෙපළක් අපි ඔක් කරන්න පුළුවන්. දැන් අද සඳුදානේ පැය 72ක් ගත වෙලානේ. අපි මේ වෙලාවට මම ක්‍රියාත්මක වෙන්න එපා. ඕක සෙනසුරාද කියලා නෑ අපි වැඩ කරන්නේ නෑ කාර්යාලවල. මම කියන ඔබට පත්වීම ලැබුණු ලිපිය හොඳට කියවන්න. ඔබේ පත්වීමලියම කියවලා තියෙනවා. අය ගෙදර ගිහලා කියවන්න. නිලධාරීන් සමග ගැටලු සාකච්ඡා කළ අමාත්‍යවරයා ඒවට විසඳුම් ලබා දීමද සිදු කළා. අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා ඇත්ත වශයෙන්ම පෝරංගියක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි පොරවලට සල්ලි ගෙවලා නැහැ. බිලියන 6ක් වගේ ගෙවන්න තියෙනවා. හැබැයි මේ වෙනකොට බිලියන 2ක් අපි ගෙවන්න රජයේ තීරණය කළා. ඒක ගෙවුවට පස්සේ අපිට පුළුවන් වෙයි මේ හැංගිගේ මගේ හැරගන්න. පහුගිය කාලේ ගත්ත පොරවලට ගෙන්නපු පොරවලට සල්ලි ගෙවලා නැහැ. ඒකයි මේ ගැටලුව. युगे संवर्धन क्रियावलिय आरंभ करमिन 2020 वारी सौभाग्य वेडसटान मातरिन आरंभ वना දිවයිනපුරා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය තුළින් කඩිනම් සංවර්ධන ක්‍රියාවලියකට මුලපිරීම රජයේ අරමුණයි. 2020 වාරි සෞභාග්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ඒ අනුවයි. මෙම වැඩසටහන මාතරින් ආරම්භ වුණේ බණ්ඩත්තර නාදුගල ප්‍රදේශයේ ඇලවේලි සංවර්ධනයට මුලපුරමින් වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික්කයේ ඇලවේලි සංවර්ධනයට හා ගංවතුර පාලන වේලි පිළිසකර කිරීමට රුපියල් මිලියන 150ක් වෙන්කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මේ වැඩසටහන මාස දෙකක් ඉලක්ක කරලා තියෙනවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා. මේ වැඩේ අවසන් කරන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒතර මේ කටයුත්තේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රශ්නේ විතරක් නෙවෙයි, අපේ දිස්ත්‍රික්කයේ තුල පුරන් කුඹුරු අක්කර 15000කට වැඩි ප්‍රමාණයක් පුරන් වෙලා තියෙනවා. මේ පුරන් කුඹුරු අක්කර 15000 වහාම අස්වැද්දීම සඳහා සියල්ලම ඊළඟ යලේ අපිට වගා කිරීමට හැකියාව ලැබෙනවා. අමාත්‍යාංශයේ තියෙන දෙපාර්තමේන්තුවල තියෙන යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා මේ කටයුත්තට ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඒ සියල්ම යොදාගෙන අපේ දිස්ත්‍රික්කෙන් ආරම්භ කළ ලංකාවෙම ඒ වාරි මාර්ග ව්‍යාපෘතිය වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනවා. මේ අතර මාතර නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මාතර කොටවිල ප්‍රදේශයේ මෙය ඉදිකරන්නේ රුපියල් බිලියන 1.2ක වියදමින්. නව අධිකරණ සංකීර්ණයේ කඩිනමින් විවෘත කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. සමාජ සේවා විද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ යටතට පවරා ගනිමින් වරලත විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සමාජ සේවා විද්‍යාලයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. සමාජ සේවා විද්‍යාලයේ පවතින ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙස එම සිසුන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් සිදු කළා. ඒ අනුවයි බන්දුල ගුණවර්ධන සහ පවිත්‍ර වන්‍යාරච්ච යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පැවැත්ුණේ. සිසුන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් මිහිදී සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගැනුණා. දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මම අලුත් සංකල්පයක් නිර්මාණය කළා. මේ විශ්වවිද්‍යාල සෙට්කෝ ක්‍රමයට බඳවාගන්නේ නැති අවම සුදුසුකම් විශ්වවිද්‍යාලයකට යාම සඳහා ලබා තියෙන ඵලදායි වෘත්තියාභිමුඛ පාඨමාලාවන් හදාරන දරුවන්ට සම්පූර්ණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයට උපාධි පශ්චාත් උපාධි ලබා දෙන්න බලය තියෙන විශේෂිත විශ්වවිද්‍යාල වර්ගයක් නිර්මාණය කරන්න. වරලත් විශ්වවිද්‍යාල විශේෂඥ කමිටුවක් පත් කළා. සති දෙකක් ඇතුළත මේ ආයතනයේ මේ දරුවන්ගේ ගැටලුව විසඳා දෙන බවට ප්‍රතිඥාවක් ලබා ගත්තා. මගින්ගෙන් වැඩි මුදල් අය කර ගන්නා ත්‍රිරෝදරත් සංගම් සම්බන්ධයෙන් ඉදිරිදී රජය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ලංකා ස්වයං රැකියා වෘත්තිකින්ගේ ජාතික ත්‍රිරෝදරත් සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසනවා. ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙම වංචනික ක්‍රියා නැවැත්වීම සඳහා ජනාධිපතිතුමන්ට ඍජුව මැතිවත් වන ලෙසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළා. පසුගිය පළවෙනිදා සිට ත්‍රිරෝදරත ගාස්තු රුපියල් 10කින් පළවෙනි කිලෝමීටරියත් දෙවෙනි කිලෝමීටරේ රුපියල් 5කුත් ඒ කියන්නේ අපි සුපුරුදු ලෙස මගින් ප්‍රවාහනය කරපු 50ත් 40ටත් යා යුතුයි කියලා අපි වෘත්තිකයන්ගෙන් අපි ඉල්ලීමක් කළා. මෙය පහතේලලා මගී ජනතාවට සහයෝගය දක්වන්න කියලා. වත්මන් රජය අතිගරු ජනාධිපතිතුමා සහ
ඒ රජය විසින් සියලුම බදු පනත් ඉවත් කිරීම තුළින් ලැබුවා වූ ඒ සහනය රටේ මහ ජනතාව නැත්නම් මගී ජනතාවත් එක්ක වෘත්තිකයන් හැටියට බෙදා හදා ගන්න. නමුත් කියන්න කනගාටුයි ඇතම් සංගම් ත්‍රිරෝද රත රියදුරන් නියෝජනය කරන සංගම් මේට විරෝධතාවය ප්‍රකාශ කරලා තිනවා. අපි ඒ ගැන කනගාටු වෙනවා. අපිට ආපු දුරකථන ඇමතුම් හරහා ලංකාවේ හතර දිග භාගයේම පළාත් 9ම දිස්ත්‍රික්ක 25ම සිදුවෙන්නේ මගීන්ව මංකොල්ල කෑම් පමණයි. ගරු ජනාධිපතිතුමාට අපි ලිඛිතව ඉල්ලීම් කරන්න අපි සංදේශයක් හැටියට එතුමාට බාර දෙනවා. ඒකින්ද අපි කියනවා නීති විරෝධීව මොම් ක්‍රියාත්මක වෙන වැඩ කටයුතු සම්බන්ධයෙන් අපි රජය දැනුවත් කරනවා. වහාම රජය මැදිහත් වෙන්න මිල නියාමනයක් ගේන්න මේ මංකොල්ල කෑම නතර කරන්න තීරෝද රත නියාමන ආයතනය පිහිටවන්න අපි ඉල්ලා සිටිනවා. ප්‍රවාහන ඇමතිවරයාට දෙන ගැසට් නිවේදනය වහාම ක්‍රියාත්මක නීති හදලා ඉවරයි ක්‍රියාත්මක කරන්න. පළාත් සභාවේ දැන් විසිරුව හැරලා අලුත් සභාපති කෙනෙක් පත් කරන්න ඕනේ මාර්ග අධිකාරියට අතිගරු ජනාධිපතිතුමනි. ඔබතුමාට තියෙන්නේ අලුතෙන් මුකුත් හදන්න නෙමෙයි අර බුදිය ගැනීම රාජිනදර යාවත් කාලින කරලා සක්‍රීය කරලා ජනාධිපතිවරයා හැටට කැඳවන්න වார்த்தාව. දින නියමිය කරන්න මාසයකදුල වார்த்தාව කැඳවන්න කැඳවලා වහාම ඔබතුමාට පුළුවන් මේ ක්‍රියාත්මක කරන්න. පසුගිය සමයේ අකර්මණ්‍ය කර තිබූ බුද්ධ්‍යංශ වඩාත් ශක්තිමත් කිරීම ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලේ ප්‍රමුඛතම කාර්ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ තුලින් ජාතික ආරක්ෂාව වඩාත් තහවුරු කිරීම අරමුණ බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ. නෙළුම් පොකුණ රංගහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් ශවීන්ද්‍ර සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා. නැන ගුණපිරි විරුදරු අභිමන් රණවිරු දූදරු සත්කාර මූල්‍ය ප්‍රධාන උත්සවය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී පැවැතුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් රණවිරු දූදරුවන්ගේ අධ්‍යාපන තත්ත්වයේ ඉහළ නැංවීමේ අරමුණින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ මෙන්ම සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් දරුවන්ට රුපියල් කෝටි 5කට ආසන්න මූල්‍යාධාර ලබා දීම මෙහිදී සිදු කෙරුණා. යුද හමුදා ස්වේච්ඡා බල සේනාවයි මේ සඳහා දායකත්වයේ ලබා දුන්නේ. මෙම උත්සවයේ නඩතුරුව යුද හමුදාපති ශවීන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. වත්මන් ආරක්ෂක රටේ තත්ත්වය අපි ආරක්ෂාව සපයලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා විසින් ආරක්ෂක කවුන්සලයේ සෑම සතියම පවත්වනු ලබනවා. ඒ අවස්ථාවේදී ගරු ආරක්ෂක ලේකම් මාර්ගයෙන් අපිට සියලුම උපදෙස් ලබා දීලා තියෙනවා. උපරිම ආරක්ෂාව රටටත් රටේ මහජනතාවටත් සපයන්න ජනාධිපතිතුමා ප්‍රමුඛතම කාර්ය දීලා තියෙන බුද්ධ්‍යංශ පුළුල් කරන්න බුද්ධි තොරතුරු තියෙනවා නම් අපිට ආරක්ෂාව හිතාමතට සලකන් බුලයි. ඊගින්ද බුද්ධ්‍යංශ පුළුල් කරමින් තවදුරටත් බුද්ධ්‍යංශ තිබිය යුතු උපරිම ස්ථානය දක්වා රැගෙන යෑමට අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ඇතුළු සියලුම අයවලුන් අපි කටයුතු කරනවා. දැන් ප්‍රවෘත්ති කිහිපයක් ලොහනේන්. පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමින් වහන්සේගේ 70 වන ජන්මදිනය වෙනුවෙන් උත්සවයක් මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහවිහාරයේදී පැවැත්වුණා. එම විහාරස්ථානයේ ඇතුළු විහාරස්ථාන කිහිපයක විහාරාධිපති ස්වාමින් වහන්සේ ලෙස කටයුතු කරන උන්වහන්සේ ජපානයේ ප්‍රධාන සංඝනායක පදවියද හොබවනවා. උන්වහන්සේගේ 70 වන ජන්මදිනය වෙනුවෙන් පැවති මෙම උත්සවයට අග්‍රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද සහභාගී වුණා. ක්‍රිස්තියානි තරුණ එකමුතුව ශ්‍රී ලංකා ආයතනය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා. කෑගල්ල දිස්ත්‍රික් වෘත්තිකයින්ගේ සංගමේ හමුවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති අනුරුද්ධ පාදිනී මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත්වුණා. ජනාධිපතිවරණයේ පසු විපරමක් ලෙස නම් කර තිබූ මෙම හමුව පැවැත්වුණේ කෑගල්ල තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදී. අභව ප්‍රාප්ත එමලින් අබේවික්‍රම මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බිලියත්ත ගලගම සුසාන භූමියේදී සිදු කෙරුණා. කංජතල සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාගේ මව වන එමලින් අබේවික්‍රම මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් සහභාගී වුණා. දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk